ඇයි වෛද්‍ය රටදාල යන්නේ ඇයි වෘත්තිකයන්ට රටදාල යන්න වෙලා තියෙන්නේ කියන කාරණේ විශ්ලේෂණාත්මකව හදාරලා ඒව නිවැරදි කරන්න යම් උත්සාහයක නිරත වෙලා ඉන්නවයි කියලා අපිට පේන්නේ නැහැ. මේ බදු ටික එකතු කරගත්තත් සමස්තයක් විදිහට එකතු කරගන්න පුළුවන් වෙන බදු මුදල අවුරුද්දට ඇස්තමේන්තු කරලා තිනවා රුපියල් බිලියන 8ක් 9ක් වගේ තමයි වෙන්නේ. මේ මුදල එකතු කරගත්තට රටට වෙන්න යන හානිය මොකද්ද කියන එක අපිට හිතා ගන්නවත් බැහැයි කියන එක අපිට පැහැදිලි වෙනවා. පළවෙනි මාස 8 ඉඳලා 477ක් වෛද්‍යවරු ගිහිල්ලා තිනවා රටදාලා. මේකෙන් සමහරු නිවාඩු අනුමත කරගෙන වෙන්න ඇති සමහර නිවාඩු අනුමත කරගෙන නොගෙන වෙන්න ඇති මේ සියල්ලම අවසාන විග්‍රහයද ගත්තාම ප්‍රතිඵල එකයි ලෝකයේ අනිත් රටවල් බදු අය කරගන්නවා තමයි හැබැයි මේ බදු අය කරගන්නේ ඊටාත්ම විනිවිදතාවයෙන් යුක්ත ක්‍රමවේදයක් විදිහට අපේ ඒ වගේ ක්‍රමවේදයක් නැතුව විනිවිදභාවයේ වගවීම නැවතිව පවතින තත්ත්වයක් යටතේ මේ ලබා ගන්න බදු වලින් උනත් රටට යහපතක් වෙයිද කියන එක ඊටාත්ම මම හිතන්නේ ප්‍රශ්නකාරී තත්ත්වයක් දරා ගන්න බැරි බදු ප්‍රතිපත්තියක් පැටවුවොත් එහෙම දෙවතාවක් හිතන්නේ නැහැ අනිවාර්යයෙන්ම රට හැර යමේ තීරණයට එළඹෙනවා ලංකා විදුලන් මණ්ඩලයේ 1000කට වැඩි ප්‍රමාණයකට ඉංජිනේරු ඉන්නවා 10න් එකක් මේ අද වෙනකොට රට හැරදාලක හිලිවරයි මේ අතර 2021 22 ආදායම් වර්ෂය සඳහා බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනේ ඊයේ බව ආදායම් බදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණා කෙසේ වෙතත් පරිගණක මාර්ගයෙන් මෙම බදු වාර්තා ඉදිරිපත් කිරීමේදී පැන නැගුණු ගැටලු සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලා පිටි මහතා මෙලෙස අදහස් පළ කළා යම්මයකට ඊයේ රාත්‍රී 12ට පෙර තමන්ගේ වාර්තාව පරිගණක පද්ධති හරහා ඉදිරිපත් කරගන්න නොලැබුණා නම් දේශ ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාගේ බලතලා ඔහුට කිසිදු දඩමුදලක් ගෙවීමට සිදු නොවන ලෙස සහන ලබා දීමට අවශ්‍ය පියවර ගන්නත් ආදායම දෙපාර්තමේන්තුව සූදානම්ින් ඉන්නවා. ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් ආදායම දෙපාර්තමේන්තුවේ බඩවිය වෙනින්ම පළ කරાવી. සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයන්ට ණය ගෙවීමට ලබා දුන් සහන කාලය පිළිබඳව නැවත සලකා බලන බව සංචාරක අමාත්‍යවරයා අද සඳහන් කළා. මේ අවුරුද්දේ අවසාන වෙද්දී අපේ ඉලක්කය තිබේ 108ක සංචාරක ගෙන්න ගන්න. මම විශ්වාස කරනවා අද වෙනකොට 107මාරක් එන්න තව 120ක් විතර තව ඕනේ වෙනවා අපිට. හැබැයි මට විශ්වාසයි දෙසැම්බර් මාසයේ කියන්නේ ලංකාවේ ගොඩක් පිට රට ඉරපු අපේ ඩයස්පෝරාව එක අපිට ගොඩක් වටිනවා. මොකද ඔවුන්ුත් ආපුවම ලංකාවේ සංචාර කරනවා. ඕන අවුරුදු දෙක තුනකට ලංකාවට ඇවිත් නැහැ. ඒ නිසා මේ දෙසැම්බර් මාසයේ අපිට විශාල සංචාරක ප්‍රමාණයක් ලංකාවට එන මාසයක් බවට පත් වේ. හැබැයි ජනවාරි පෙබ්‍රවාරි වල දැන්ටම බුකින් ඉතාමත්ම හොඳින් ලැබිලා තියෙනවා කියලා අපිට දැනගන්නට ලැබෙනවා. ඉතින් සංචාරක ශාස්ත්‍රය සම්බන්ධයෙන් බලපුවම අපිට තියෙන ලොකු අභියෝගයක් එනවා. ඒ තමයි සංචාරක ශාස්ත්‍රයට ලබා දීලා තියෙන සහන කාලය ඔවුන්ගේ ණය ගෙවීම සම්බන්ධයෙන් මේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට ඉවර වෙනවා. ඉතින් අපි ජනාධිපතිවරයාත් එක්කත් මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කරන්නට අදට බලාපොරොත්තු වෙනවා. 20-23 අපේ ඉලක්කය 115 දක්වා 20-24 දී 130ක දක්වා සම්පූර්ණ ජම්ප් එකක් ගන්න ඒ ජම්ප් එක ගන්න අවශ්‍ය අවුරුදු වෙන්නේ 20-23 ලංකාවේ දැනට තියෙන්නේ ඩොලර් දවසට 200ක් වියදම් කරන සුද්ධ තමයි ඇවරේජ් එක තියෙන්නේ අපිට ඒක ඕනේ ඩොලර් 400ක් දක්වා හයි එන් ටුවරිසම් වලට මේ තත්ත්වෙ ගෙනියන්න ලංකාවේ තොර සංචාරක ශාස්ත්‍රයේ ආදායම් සාමාන්‍ය අපි බලාපොරොත්තු වෙන්නේ බිලියන හොඳම කාලෙත් තිබේ බිලියන ඩොලර් 4.5ක් කිට්ටු වෙන්න අපේ ඉලක්කය තියෙන්නේ මේක 15 දක්වා මනින්ම ගෙනියන්න පුළුවන් තත්ත්වයකට ගෙනියන් මේ අතර මෙරට විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ චීන තානාපතිවරයා අතර සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්ුණා. මෙරට ණය ගැටලුවලදී ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික වෘත්තීය මට්ටමේ සාකච්ඡාවලට සහාය වන බවයි එහිදී චීන තානාපතිවරයා සඳහන් කර ඇත්තේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතරගේ මහතා සමග සාකච්ඡාවකටද චීන තානාපතිවරයා එක් වුණා. දෙරට අතර සිවිල් ගුවන් සේවා සහ සංචාරක කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අවධානයට ලක්ව තිබෙනවා.